අයිබෝවන් මද්ද YouTube channel එකෙන් අපි අද යාපනය පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ බොහොම විශේෂ කාරණාවක් කියන්න තියෙනවා වාගේ මේ පසුබිමෙන් පේන ස්ථානය ඔබ සමහර විට දන්නවා ඇති දැන් කොහොමත් ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා වෙන කාලයක් තමයි මේ ගත වෙන්නේ නව ජනාධිපතිවරයෙක් බිහි වෙලා තියෙනවා ඔහුත් ආරක්ෂාවට මුල් තැනක් දෙන බව සඳහන් කළා තියෙනවා ඉතින් ඒ අනුව ලංකාවේ යුද්ධයට පෙර යුද්ධයෙන් රට බේරගන්න කැපවුණු වීරයෙක් අවසන් ගමන්ගේ ස්ථානයක් තමයි මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා අවසන් ගමන්ගේ ස්ථානයේ තමයි අපි මේ මොහොතේ ඉන්නේ යාපනය මුදා ගැනීමේ මෙහෙයුමේදී සේනා සංවිධානයේ කිරීම භාරව තිබුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට 1992 වර්ෂයේ අගෝස්තු 7 වෙනිදා යාපනය මුදා ගැනීමේ අරමුණ ඇතිව පලාලි වෙත ගොස් ඉන් අනතුරුව මේ ස්ථානයට පැමිණ තිබෙනවා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු තවත් 7 දෙනෙකු පීඩන බෝම්බයකට හසු වීමෙන් තමයි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා තවත් 7 දෙනෙකුත් මේ ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නේ. ඉතින් අද නම් මේ ස්ථානෙට එන්න කිසි කරදරයක් නැහැ කිසිම චෙක් කිරීමක් සිදුවන්නේ නැහැ. හොඳට ඇවිල්ලා අපිට මේව බලන්න පුළුවන්. නමුත් මීට අවුරුදු 10කට 15කට විතර පෙර, ඒ කියන්නේ මේ යාපනය කියන ප්‍රදේශය මුදා ගන්නට කලින් මේ ප්‍රදේශයට එන්නට හැකියාවක් නැහැ මෙහෙම නිදහසේ. ඉතින් මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ වීරයින් ජීවිතේ පූජා කරන නිසා තමයි අපි අද නිදහසේ ඇවිල්ලා මේ වගේ තැන් බලන්නේ. ඉතින් අපි ඔයගලන්ට කියන්නේ ඔයගොල්ලෝ යාපනයේ ප්‍රදේශයේ සංචාරයකට හෝ මොකක් හරි වැඩකට හරි යනවා නම් ඔබ නාගදීපයට යනවා අනිවාර්යෙන්. නාගදීපයට යන පාරේ හැරෙන්න තියෙනවා දකුණු පැත්තට අරාලි මන්සන්දිය වෙත ගහලා තියෙනවා ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය කියලා. මෙතනටත් ඇවිල්ලා බලන්න. විශේෂයෙන්ම මෙතන අතීත කතාවක් ගැඹුණු තැනක්. මේ ස්ථානයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළේ ගමන් කරපු වාහනය දකින්නට හැකියාව තිබෙනවා. ඒකේ සුන්බුන් තමයි ඉතුරු වෙලා තියෙන්නේ මේ බෝම්බෙන් පස්සේ. ඒ සුන්බුන් ටික මෙතන අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ජීවිත පූජා කරපු කට්ටියගේ පින්තූරත් අපිට දකින්නට හැකියාව ලැබෙනවා. ඉතින් කොහොම වුණත් අද යුද්ධයක් නැහැනේ. අද සාමකාමී ඒ නිසා තමයි අපි ට්‍රැවල් කරන්නේ. අපි හැමතැනම යන්නේ කිසි බයක් නැතුව යුද්ධයක් නැති නිසා. ඉතින් හැමදාමත් අපි මතක තියාගන්න ඕනේ මේ ජාතික වීරයන්ට ගරු කරන්නට ඕන අමතක කරන රකයි. ඒ නිසාවෙන් තමයි අපි මේ පිළිබඳව ඔබට අද මතක් කරන්න හිතුවේ මද්ද YouTube channel එකේ. අපේ YouTube channel එකෙන් අපි අරාලි මන්සන්දියේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ජීවිතේ පූජා කරපු ස්ථානයේ පිළිබඳව තමයි ඔයගලන්ට තොරතුරු අරගෙන ආවේ. අපි වෙන වැඩකට ආපු ගමන් අපිට මේක එන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි අපි මේ තොරතුරු ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් අපි ආරාධනය කරනවා ඔයගොල්ලෝ තවමත් මද්දා YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න පුළුවන්. අපි මේ වගේ තවත් ලංකාවේ තියෙන සුවිශේෂී තැන් වලට ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපි සමුගන්නවා අපි සූදානම් අලුත් වීඩියෝ එකක් සමගින් නැවත ඔයගලන්ව හම්බෙන්න.